वेके कक्कन्न पीके कटरू नायट शोक भी इन्न ब्रेक भी देवन आयट ब्रेक का गन पी के कटरून आयट शोक भी इन्न ඇඟට පටට සතුට සදන ඇහැට කනට මිහිර වේදන බේකරි ගෙදර බේකරි ගෙදර බේකරි ගෙදර මල හිතින් කෝල බැලු ගජරාමට හෙලාවි प्रेम गीत विरह गीत एक पुपुरट गायावी अनंग यादुवाना पल बल बल हिंदीवी सतुट सिना मैद इंद हिट किलन हन अहेवी රහත ඇඟට වුණට රසම සුදේ හදාවි බයිසිකලෙන් වීල් එකෙන් ගම පුරාම වේදාවි අතට වඩා හෙට හොඳ යයි සුදුරු හින මවාවි ඉහළ නගින මං හොය හොය එමින් අඩිය තියාවි බේක් වෙවි දැවෙන අයට බේක් එකක් ගන්න पी के कटरू नायट शोक भी इन्न एंगट पटट सतुट सदन एहट कानट मिहिर बेदन बेकरी गेदर बेकरी गेदर बेकरी गेदर ගමේ ඉන්නේ කොහොමත් ඉතින් ගමේ පාරදී හම්බෙලා කතා බහ කරත් ඒකට පදයක් හදන්නේ මොන්නේ මේ ගමේ ඉන්නේ හරි හරි දැන් ඔයාලම මනම් අපිට වැඩක් නැහැ අපි අපේ කඩේ ආරක්ෂා කරගන්න වැඩ කරගන්න ඕනේ හරි මම පොඩක් ගිය ඇතුළට ගිහින් සාත පොල්ලල්ල මේ මට කියනවා අර බේකරි ගෙදර කුසුමේ තමුසෙට තාම්පේනේ කෙල්ල වගේද කියලා ඔව් බං ඔව් මොකද බොරු කියන්න ඕනේ නැහැ ඒ කිව්ව මං ඉස්කෝලේ යන කාලේ දැකලා තියෙනවානේ තාමත් ඒ මතකේ තියෙනවා අම්මපා තාමත් ඒ වගේම ලස්සනයි ඒක ඇත්තද මේ තමුසේ මම කෙල්ල කාලේ දැකලා නැද්ද ඔබන් දැකලා නැත්තේ ඒ කාලේ මං උඹව දැකලා තියෙන්නේ හරියට නික අර තනි දොරේ ටාටා බස් එක වගේ දැන් උඹවට පේන්නේ නිකන් අර පිටි මුට්ට පටවන් යන සෞඛකර ලොරිය වගේ අනේ ඇත්තද ඇඟ හදාගන්න නැහනේ බං කිව්ව ඇඟ හදාගන්න ඉන්නේ මං කො මං මෙහෙම හරි ඉන්නක ලොකු දෙයක් මේ ගෙදර වැඩයි ළමයෙන්ගේ වැඩයි ඔහෙගේ වැඩයි මේ කඩේ වැඩයි ඔක්කොම කරන්න ඕනේ මම ආරිය එතකොට අපි සියඹලා ගෙනල්ලාම නැහැ සියඹලා සියඹලා නෙවෙයි තමයි ගෙනාවේ ගොරකා ගොරකා තමයි මොන්තර මතක තියාගන්න මේ ළමයි ඉස්සරහෙම මේ ගමේ ගෑනු ගැන මාය මොන හරි දෙයක් කිව්වත් මම නරක ගෑණි කියන්නේ පා තේරුණාද හොනේ අම්මපා තාමත් ඉතින් මම මැරෙනකම්ම මේ ගෑණිගේ කතන්දර අහහ ඉඳෙපැ ඇත්තමයි අර කප්පංකාරයෝ ඇවිල්ලා මට ඔළුවට වෙඩි තියලා මරලා දැම්ම නම් මේට වැඩිය හොඳයි ඊට පස්සේ ගමේ උන් මං ගැන හොඳ කතා කරයි දිගටම කියලා වැඩක් නැහැ දැන් ඉතින් මැරෙනකම්ම එක්ක මේකේ අතින් මගේ මට මොනා හරි වෙලා මැරෙනකම්ම මේකේ වචන අහහ ඉඳ වෙනවා මේකේ කිච වෙවි නෝන්ඩි වෙවි ඉඳ වෙනවා කුසුම නංගිට කියන්නේ මුදලාලිට තියෙන්නේ මහා පුදුම බයක් නේ බං බය වෙන්නේ නැද්ද බං අංගුහාමි නැන්දේ ඔළුවට පිස්තෝලේ තිබ්බා කිව්වහම මේ නිහට දෙයියන් බුදුන් සිහි වෙන්න ඇති ඒක නේ බං මං එතනට දුවගෙන ගියේ එතන මාළු කපනවා කියන්නේ කට්ටියක් එතන හිටියා තමයි උන් හිතුවේ මං කප්පන් ගැන කියන්න ආවා කියලා කොහොමටත් ඉතින් ගමේ මිනිස්සු कोई වෙලාවෙත් හිත හිත ඉන්නේ ඔය කප්පංකාරයෝ ගැන තමයි පන්සලට දානි අරන් යනවා කියලා කියන්නේත් මහා බයෙන්නේ මෙහෙමයි ඉතින් මෙච්චරයි කරන්න තියෙන්නේ මුදලාලිට ඔච්චර බය නම් සිකුරුට්ටෙක් දාන්න තියෙන්නේ
සාක්කුවට සල්ලි ටිකක් දානවා අතට ආයුධයක් දෙනවා හවරයිනේ කොයි වෙලාවෙත් කඩේ ළඟ ගමේ දෙතුන් දෙනෙක් ඉන්නවා කියලා නේ කියන්නේ හිටියා නෑනම් උන් තමයි මුලින්ම දියුවේ එහෙනම් තරුණ කොල්ලෝ ගන්න වේ වැඩේට ආලිතයා මොනවා හරි කරයි ඌ ඉතින් හොඳ මොලකාරයනේ මොලකාරින්ටත් වැරදෙනවා නැන්ද ආ සප්පු මලීදුවේ කොහමද ඉතින් හැබැයි අද නාඩගම් නටන්න යන්නේ නැති අද නෑ නැන්ද මේ දවස් ටිකේම රැ වෙනකන් තිබ්බන ආහහ දැන් මොකද ඊළඟට කරන නාඩගම නෑ මේ බයිස්කෝප් එකක් ආ එතකොට කවුද බං උඹත් එක්ක හරි හරියට නටන නළුව මන්නම් හිතන්නේ ජනප්‍රියම සම්මාන දිනාගත් කෙනෙක් තමයි ආ එහෙනම් කෙල්ලේ උඹටත් හෙට අනිද්දාම ජනප්‍රිය නිලිය වෙන්න පුළුවන් වෙයි අනේ නෑ නන්ද මට කවදා හරි දවසක ඕනේ සම්භාවනීය නිලියක් වෙන්න මොකක් ආ පෝ සම්භාවනීය සීකේෂි ඒවා ඉතින් මේ පවුලට වැදගත් නෑ නෝවේ අයියෝ නැන්දා ඕව දන්නේ නෑනේ සම්භාවනීය නිලියක් කියන්නේ හොඳම චරිතාංග නිලිය කියන එකට ඒකට ඉතින් ওই ජනප්‍රියම සම්මාන හම්බෙන්නේ SMS ගහලානේ අනේ මේ මට නම් ওই අපරබංශ තේරෙන්නේ නෑ ටව් මේ පිචර එකක් ආවොත් හෝල් එකට මං හැමෝටම කියන්නම් අපේ කී ඉන්නවා කියලා පිච්චර් එකේ බලන්න යන්න කියලා. අන්න එදාට මං අපේ නිෂ්පාදකතුමාගේ නැන්දට ගානක් ඉල්ලලා දෙන්නම්ක. උඹ බලහන් කුසුමේ. ඒකේ හොඳ වාසනාවන්තය ඈ. එහෙම වාසනාවක් තියෙනම් හොඳයි ඉතින්. මේ මං උඹට තේඩින්ගක් හදානින්නද? ඇත්තම කියනව නම් මේ ගමේ හැම කෙනෙක්ම තේකක් හදලා මට දෙනව අහන්නත් කලියෙ. ඒ ඉතින් ඔබ සෑහෙන වෙලාවක් ඒ ගෙවල් වල රැඳෙන හන්දනේ. මට නම් ආරංචිය උඹ තේක බිව්ව හැටිය යනවා කියලා. කවුද එහෙම කියන්නේ? කවුද එහෙම කියන්නේ? හෙන ගහනවා. උන්ට හෙන හතම ගහනවා. ඉන්නේ ඉල්ලන්න එපා බං. ඒ තේ දෙනේ උඹ තමයි ඔය කියන්නේ. ආ උන්ද කියන්නේ එහෙනම් හෙන කැන්සල් අල්පිනිස් අපි උනත් ඔය ගේම් එකට යනකොට පොඩි ෂොට් දෙකක් දාගත්තේ නැත්නම් හරියට අපිට පිස්තෝලේ අහුවෙන්නේ නැහැ. ඔන්න බලන්නකෝ සර්. මෙව්ව අපේ පාලකයෝ දන්නවනම් අපේ රටේ සල්ලි පිටරටට යන්නේ නැහනේ. අපිට පුළුවන් අපේ දේශීය කර්මාන්තෙම ගොඩේන්න. නැද්ද? ආ. අනේ ඉන්නේ. ඕක ගමෙන් පිට කියලා කොන්ක්‍රීට් දානවා. ඔය ඔකට වැඩක් හම්බෙලා ඔය ඉන්නේ. අල්පේරිසයි මට ෂොට් දෙකයි කාලක් දියන්කෝ මොකටද බං කාලක් ඒ තමයි මගේ ගන්න ඊට වැඩිය බිවත් ඉතින් සිමින්ච කොට්ට උස්සලා හමාරයි ඉත අල්පේරිසයි මේ කවුද බං මේ මහත්තයා මේ මහත්තයා තමයි රජයේ රස පරීක්ෂක
ඔය මහත්තයා ඇවිල්ලා ඉන්නේ මගේ වඩිය රස පරීක්ෂා කරලා දිගටම වැඩේ කරගෙන යන්න අවසර පත්‍රය දෙන්න. ෂා ඒක මරුනේ බං. අපි දන්නේ නැහනේ එහෙම දෙයක්. නේ. බලන්න දන්න කොට දේවල් මෙතන සිද්ධ වෙනවා. ආ. ඇල්පිනිස්. මහත්තයා. උඹට තාම මතක් වුණ නැද්ද මට කසාද බඳින්න හොද කෙල්ලෙක්. ආ. ඒකට මහත්තයා හොඳ එක එක මම මේ කල්පනා කළේ. ඇයි බං උඹේ කෙල්ල ඉන්නේ? ඒකටත් මේ මනමාලෙක් වෙනුනේ. අර සිස්සත් යන මහත්තයා මං ඒ කිව්වේ බොරුවක් මහත්තයා ඒකයි මේ. සිස්සත්ද? මොන සිස්සත්ද? ලත්තන ලත්තනේ රූප රාජිනියක් වගේ ඉන්නේ තිරිමල් කොල්ලට දෙට්ටලා නේ නේ. ඒ කියන්නේ ඇල්පිනිස් ස්ට්‍රෙච්චර් ලොකු කෙල්ලෙක් ඉන්නවද? අනේ මහත්තයා මේ ඒකිට කොළුවෙක් ඉන්නවනේ මහත්තයා ඒක නෙමේ කේස් එක. ඒ කියන්නේ මේ තිරිමල්ගේ ප්‍රශ්නේ ඉවරද? එනගේ කඩමු. ඇල්පිනිස් උඹ කෙල්ල මට දීපන්. ඊට පස්සේ උඹයි මායි මාමයි බෑනයි. හරිද? මහත්තයා. වාසේ ගන්න ලොකු ලොකු මහත්තර හොඳයි නේ. තෝමා කෑවයකෝ කෑවයකෝ තෝමා කෑවා. මං උපෝ කෑවන ඔබ ඉන්න බෑ මගේ බඩේ. ඔය ඉන්න කඳේමට තෝ මොකටද යකෝ මගේ කෙල්ල ගැන උන්ට කිව්වේ? කෙල්ල ගැන කිව්වේ යකෝ උඹ පවුගේ දවස් එකේ කෙල්ලට ඔය මගුල කඩලා වෙන එක සෙට් කරන්න නේද දඟලු? දැන් ඉතින් ඔය කවුද එකෙක් ළඟටම ඇවිත් ඉන්නේ? ඉතින් මොකද්ද මං මං කෑවේ? මේ 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 ගමට මේ ගමට කප්පම් ගන්න ආපු උන් යකෝ කප්පම්. ඔව් උන්ට මගේ කිල්ලම දීලා හරි යනද යකෝ මාලි කඩ බෑ. නංගි මේ ගමේ කෙනෙක්ද? ඇයි මං වෙන ගමක වගේද පේන්නේ? නෑ නෑ නංගි මේ වටපිට බල බල යන හින්දා මම මේ ඇහුවේ. වටපිට බලන්න නැතුව බිම බලාගෙන ඇවිදින්න කියලාද කියන්නේ? නංගිගේ පෙනුම අනුව නංගිව කතා කරන හැටි කැතයි නේද? පෙනුම වෙනයි කතාව වෙනයි. අයියා නම් මේ ගමේ කෙනෙක් නෙමෙයි නේද? ඒකනේ මං බිස්නස් කරන දෙහිවල. ආ දෙහිද? නෑ නෑ මේ රත්තරන් මැණික් වගේ. ඉතින් මෙහෙම නාද කරන්නේ? බිස්නස් කරනවා. මේ පයින් යන ගම? ඇයි පයින් යන්න බැරිද? පාර යන අය රත්තරන් මැණික් ගණී කියලා අයියා හිතනවද? මට හොඳ මැණිකක් හම්බ වුණොත් මං ඒක ගන්නවා. අනික ඉතින් මේ ගම් වල තියෙන මැණික් අපි එකතු කරනවනේ. අපේ ගමේ නම් එහෙම මැණික් இல்லමක් නැහැ. අයියට ඔය කවුරු හරි බොරුවක් කියලාද කොහෙද? නෑ නෑ තියෙනවා. නංගි වගේ ලස්සන මැණිකක් දැක්කම මට හිතෙනවා මේ ගමේ මැණික් இல்லන් ඇති කියලා. මොකද්ද කිව්වේ? ඔය යමුද මාත් එක දෙහිවල. මට එහෙ තට්ටු තුනක ගයක් තියෙනවා. නංගිට එහෙ රජ සැපට ඉන්න පුළුවන්. මේ තමුස මට තමුසේ ගෙදර යන්නද කතා කරන්නේ? නන්දා මුවාට බලද්දි කියන්නේ ආ මට යා ගෙදර යන්න එන්න කියනවා. තමුස ඔකේ කියලා හිටන් ඉන්නේ ආ ආපු වතක් බලාගෙන මෙතනින් පලයන්. මේ මල්ලි මෙතන කේන්ති ගන්න දෙයක් වෙලා නැහනේ. මේ නංගි මගදී හම්බ වුණා මම පොඩ්ඩක් කතා කරා. නෑ නෑ මෙයා මැණික් හොයන්න ආවා කියලා කිව්වේ. මැණික් හොයන්න? උඹට හොයන්න මැණික් මෙහෙ නෑ. උඹයි උඹගේ යාළුවේ මරන්න ලගදී මෙතනින් පලයන් පලයන්. අපි මරන්න? ඔහොම කියපු කී දෙනෙක් අපි කෑලි කෑලි කරලා කපලා මැරුවද? එහෙමද? එහෙමද උඹ ඉතින් එන්නේ ඈ ඉඳපන්කො. විතාගින්න මුකුත් බෑ කියලාද? ආ අනේ පස්රි මලයි එපා. ඔයා කවදාවත් ආයුධ අතර ගන්න එපා. නන්දා ඔයාට කරදරයක් වෙද්දි ආයුධ අතර ගන්න තු ඉන්න බෑ. ඒ වුණාට ඔයා හිරේ දුක් විඳිනව මට බලන්න බෑ. නන්දා ඔයාට කරදරයක් වෙන්න බලන් ඉන්න බෑ නන්දා. උඹට තේරුම් ගන්න. මේ වගේ උන් නිසා දැන් ඉතින් හරි පිරිමියෙක් ගෙවල් වල හිටියනම් ඕන කප්පංකාරයෙක් මෙල්ල කරන්න තිබුණා. කොහෙද ඉති?
සම්පූර්ණ පිරිමි නෑ නේද? ඉන්නේ බාගනේ. අංගුහාමි මේ මං ගැනද ඔය කතා කරන්නේ? අහන්නේ මල්ලියා. ඒක නෙවෙයි මං වාටියටයි උඹටයි ඔය වැඩේ කරන්න බැරි වුණාද? මෙමනේ උන් ආපු දවස පොඩි අවුලක් තිබුණා. මොකක්ද අවුල? උන් ආවේ බදාදානේ. කෙම්මුර දවස් වලට අපි ඔය එක 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 ගහගන්න යන්නේ. අපිට අපලයි. මගේ මේ ඔළුවේ සුලි දෙකක් තියෙනවනේ. ඒ නිසා අපි උන්ට අවස්ථාව දීලා අපි පස්සට යනවා. අන්න බොලේ මට දැනුයි තේරුනේ. උඹලත් එක්ක සණ්ඩුවකට පටලැවිල්ලකට එනවනම් බදාදටයි සෙනසුරාදටයි තමයි එන්න ඕනනේ. අන්න තේරුණා. එතකොට එනේ උන්ට වාසිනේ. නෑ මේ පල පල යන්න නටන්න බැරි වුණාම පොළොව ඇදයි කියනවනේ. මෙහෙමනේ අංගෝ. දැන් බුදුහාමුදුරුව වුණත් ආලෝක යකාට එකඟ වුණානේ. දැන් ඔන්න කොකාගේ වාරේ ඉවරයි. දැන් තියෙන්නේ තිත්තයාගේ වාරේ. දැන් ඕකුම්මට අහුනොත් ඕකුම ගෙනල්ලා මේ සාලේ මේ පුටුවේ ගැට ගහලා ගමඩම පේන්න ගැට ගහලා තියෙනවා. හරි හරි මම මෙහෙම කරන්න. දැන් මම මේ යන ගමන් උන්ව මුණ ගැහුනොත් මං කියන්නම් මේ පැත්තට ඇවිල්ලා යන්න එන්න කියලා. මේ අංගෝ මේ බම්බේ ඕනේ නැති දේවල් කරන්න නැතුව පාඩුවේ ඉඳපන්. පීටර් මල්ලි තාමද? ගෙවල් වලට වඩා මෙන්න මෙහෙම සල්ලි උපයන බිස්නස් කරන තැන් වලට තමයි කප්පංකාරය වෙනව වැඩි. ආයි එන්න බැරි නෑ. මේ උඹ හිතන්නේ මොනවද ඔය කප්පංකාරයෝ ගැන? මා ඉතින් මොනව හිතන්නද? මල්ලඟ සල්ලි නෑ නෙමෙයි. මං ඉතින් ඕන තැනක යන්න බය නෑ. ඇයි උඹේ කට? උඹේ කට හයර් කරන්න පුළුවන් නේ උන්ට ලවුඩ් ස්පීකර් වලට. අනේ මල්ලියේ විශ්වාස කරන්ට දැන් ඉස්සර වගේ මට කතා කරන්න බෑ. ගොර ගොර ගාලා සිබේනවා. දැන් කට ඔහොමනම් ඉස්සර කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. උන්දට ලැජ්ජ හිතුණද කොහෙද මං කියපුවට? ඇයි මොනවද කිව්වේ? කිව්වේද? හරි පිරිමියෙක් මේ ගෙදර උන්නනම් මේම කප්පන් ගන්නෑ කියලා කිව්වා. කිව්වා. පිරිමිකම? පිරිමිකම පෙන්නන්න තිබුණා මං කියන්නේ. විස්තර අයියා අපි දන්න දේවල්මයි කියන්නේ. අයියෝ වාටියා මොකද බම් මේ කලබලේ? ගමේගෙන් පාරහගෙන බේකරියට ත්‍රිවිලයක් කියලා ඔප්පට සිසි ආයි දෙකක් නෑ කප්පන් කාර්ය වෙන්නේ නැත්නම් ගි ඔය ඉතින් ඔච්චර බය වෙන්න දෙයක් නෑ. බය නොවි කොහොමද? උන් වෙඩි තියෙනවා, උන්ගේ අතේ පිස්තෝල තියෙනවා. අයියේ අපි තුන් දෙනෙක් ඉන්නවා. අපි තුන් දෙනා ඕකම මෙල්ල කරගන්න පුළුවන්. අනේ නංගි අපි ඒ වුණාට බාප්පටවත් කතා කරලා උදව්වක් ඉල්ලගමුද? අයියේ මේ බේකරිය බාර අපිට. අපේ බේකරිය බලාගන්න වෙන කවුරුත් එන්නේ අපි රැක ගන්න ඕන එක. ඕනේ. හරි 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 හරි. දැන් අපි මොකද කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලාම හැංගි. හරියට හරි. හරියට හරි. අපි හැංගිලා උන් යනකම්ම හැංගිලා ඉමු. ඉවරයිනේ. ඉවරයිනේ. ඕ පිස්සුදානේ. අපි හැංගිලා බලාගනිමු ඒකුම් කොහොමද උන්ද කියලා. ඊට පස්සේ පැන්නක් ගෙවුවා. ලොකට තම හිටගෙන ආවා.
ඕනේ අපිට බාප්පගෙන් උදව් ඕනේ නැහැ අපිට බාප්පගෙන් උදව් ඕනේ නැහැ කරන්න තියෙන මෙච්චරයි හරිද ඔයා හැංගෙන්න අයියේ මෙතන ආ මෙතන ඔයා හැංගෙන්න මෙතන මම හැංගෙන්න අතන හරි හරි හැංගි හැංගි බේකරි කවුරුත් නැද්ද? කොමේ වැඩ කරන්නේ උන්? කෝ අයිතිකාරයෝ? වරෙල්ලා කෝ එළියට? ගැව්වා! ගැව්වා! නංගි ගැව්වා! हेलो मुकद आलोत में तत्व ऐतद मे मावत अलुद गवर्नमेंट इकट मार करनी हरी हरी बलम को अपे मैनेज कार हरी मंगाट कॉल करना ओके बाय अयो गवर्नमेंट के मार करना मंगी तो मैं कल्पना भी पोत की बनवाई के बलागे ने क्या मानोगे कोल हांगी ने कने करन आहागे ने नहीं मैं ऐहे ना आपे गामंटे के बिना तरह करके नहीं ने कताव वक्त ही है ना था वो दूर रहता था एक नागे तीन हरी टक यान ना बै ए उन आटे तीन कलमुना था ना ए आई නැයිති මට කොළඹ නැවතිලා වැඩට යන්න පුළුවන් නේ. ඔව් ඔවිත කොට වඩ අපිට කියන්නේ නැතුව එක එක තැන් වල යන්න පුළුවන් නේ. එහෙමනේ. මේ පොඩි ජීවත් වෙනවා කියලා කියන්නේ නිදහසේ ඉන්න එකට. එහෙම නැත්තම් මේ කූඩුවක හිර වෙලා එහෙම ඉන්න එක නෙවෙයි. දැන් ඔයා හිතන්නේ මාත් කූඩු වෙලා ඉන්නවා කියලාද? ඔයා කොහොම වෙතත් ලොක්කිනම් කූඩුවෙම තමයි. කූඩුවේ දොර ඇරලා තිබ්බත් हितला अरे वड़े नहीं आनी, ओह मुनोते तीन आपीड़ात बेकरी टी आने बैठने आनी। मैंने यार केक हादरना नांगी आयल तीने त्रिविल लेकर, केक के हादरना नांगी बहिन ना कालिंग ये त्रिविल लाई ये बहला तीने, मुंह इतरा तीने कप्पंग कारे केर दीगर ऐरला दाला। अन्ने एक ने किया ने, त्रिविल लेके लवगे ना आवनांग मुकर्दानी केक बांधने आने, कारने? दमिन है ना मारू इधर අමාරු ඉද කියලා තහනම් අමාරු වැඩි කමට තුවාල වලට බෙහෙතලා සල්ලිත් තියලෝ මේ වාටි අයියා ඔහොම හොයන්නේ බලන්නේ නැතුව එක එකට ගහන්න ගිහිල්ලා ඔන්න හිරේ ගිහින් තමයි නතර වෙන්නේ ඈ එතකොට අපේ බේකරියට මොකද වෙන්නේ ආ ඔයා බේකරිය මහ ලොකුවට බාර ගන්නවා නම් ඔයා ඉතින් බේකරි වැඩත් ඉගෙන ගන්න අනේ හා මම ඉගෙන ගන්න මම තනියෙන් ඉගෙනගෙන මම තනියෙන් පාන් පුත්‍ර හැබැයි ඕම් පුතේ කිව්වා එක එකට දෙන්න ඉල්ලන්වත් එන්න එපා පාන් කෑල්ලක් රාත්තලක් මුකුත් ඉල්ලන් එන්න එපා ඉතින් දැන් ඔයා ඔය බේකරි පාන් පුච්චන්නේ තනියම ඔයාට කන්නද ගමේ මිනිසුන්ට දෙන්නේ නෑ මුකුත් ගමේ මිනිසුන්ට උන් ඔක්කොන්ටම පේන්න පුච්චනවා කනවා පුච්චනවා කනවා විතර ඔක්කොම හුප්පේනේ හ මේ එයා ඔසගන්න එපා දන්නවනේ හැටි ඊට පස්සේ दाना दाना ओए खागे खागे केरुआवल देने के लिए तमाय मन जीवत है।
මුදලාලි Kau mem tamu saya kira panca kalyani dua. Kalyani? Mau dah ya, weh? Oh, ya tama. Ada api awe kapang gand. Awe rupiah deda hat dina. Deda. Eh? Itu ada orangnya tu? Mau kau tu mem bela tu non tiada hina awe ni? Oh ni ne? Mie api boy bela inne. Tahu boy bela non ada? Bayi benda? Apa yang ada bayi baik keran dek sama? Ada mama, umbel lagi kek ko marno. Ini pasi umbel ukum bayi. Ah, ni apa Bilal mahatya ni? Mahatya kapang ganda dawe? Oh, ammi kapang kariu. Ada kiri pala? Umbel apa mata monas keran dah dani? Keran dah dani dek. Keran dah dani. Bawa gas bandar lah, dekat tu nak kuana lah, tu polis sihir bar di, nai, ha? Hei, apa? Hei, ha? Hei, apa? 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 Hei, Get it. Bangku itu lagi lenggang. Nee. Epa.
අපියන් ස්තෝපුවට කොහොමටත් ඉතින් උන් මෙහාට එනවා නම් පීටර් බාප්පවයි වාටියවයි මුණ ගැහෙන්න මෙපායි ඔය බඩිගිත බෙදල ගනින් මෙහාට යාකෝ මේක මාන බඩකින් නැත්නේ දැන් ඩිංගකට කලින් නේද ඔබ මාළු පංගෙඩියක් ගිල්ලේ ඈ බං ගිල්ලා හොතාගෙන ගෙට වෙලා දොරවාගෙන කණ්ඩ බැරුවේ ඔන්න ඔය බය අංගුහාමි නැන්දර තිබ්බනම් ඇති හැබැයි කය කොහමද ගමට මොනාරුනොත් එම කඩාගෙන පැනලා මම තමයි වීරය මම ඒව කරන්න එහෙම තමයි කතා කරන්නේ එහෙම තමයි මම එහෙම තමයි හැබැයි හැබැයි කුසුකෝ බැනෙන්න බැ වට අයියෝ අපි මං ස්ටෝප්පෝ ගාලේ බලන්න නා ඒ අඬන්න නැතුව හිටහා බෙදලා දෙන්න මාළු කෑලි දෙකක්ම දාපන් රෑටත් එක යකෝ උඹ හිතුවද මං දන්සල් දෙනවා කියලා ඈ අපේ ගෙදරත් ඉන්නවා පස් හය දෙනෙක් කන්න හරි හරි ඒකට කොමන්ද බලන්න අනේ පස්සල් බත් එන ඉන්නේ ගෑකි බං ඕකත් අරගෙන අපේ අම්මෝ මේ උඹ කලබලයට වැටවල් වල හැම් පණින්න යන්න එපා ඈ උඹ වැට යමිනේ අනේ මං පව් කුදුවේ අම්මෝ හරි හරි උඹ වටේ පාරෙන් ඵලයන්කෝ විතරම ඉක්මන් කොල්ලා බෙදහන් බාප්පේ ඈ මේකද හරියන්නේ නැහැ බාප්පේ එළිය හරියන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ නේ මෙහෙම කරන්න ඕනේ අපේ කොල්ලෝ ගෙවල් වලට වෙලා ගෙවල් રાખીනවා ඉතින් ඒක තමයි මං වෙන්න ඕනේ නැත්තම් කප්පම් කාරයෝ ගෙවල් වලට පයින්නවනේ බාප්පට කියන්න ඔය කප්පම් කාරයෝ දෙන්න බේකරි ගෙදරට ආවොත් මං උන් දෙන්න උස්සලා පෝර්නුවට දානවා බාප්ප කොහොමද මට හිතෙන දේ කියන්නේ මට කියන්න පුළුවන් ඒ කොහොමද මං දන්නවනේ උඹේ හැම බාධකයක්ම උඹ පෝර්නුවට දාන්න නින්නේ කැටපෝර කඩේ හිටිය කියලා කියන්න පුළුවන්නේ නැත්තම් පොලිසි ගානේ ගිහිල්ලා ඌට සාක්ෂි දෙන්න ගියපුවාම ඉවරයි මේ මයි යනවා හරි නබලහම් බාප්පේ ගමේ එකෙකුට කරදරයක් වෙනකොට මුන් යනවා කැටපෝර හොයන්න වාටියා අපිටත් කැටපෝර හොයන්න යන්න වේද එහෙම ගියොත් අපිත් ඒ ගානට වැටෙයිද බාප්පේ බෑ මෙතන හිටියොත් වැඩි කාලෙ වැටෙන්න වෙන්නේ නේයි මොන පැත්තෙන්ද සද්දයක් ඇහුනේ මං හිතන්නේ මෙහෙන් නෑ බං මෙහෙන් පිස්සුද බං මෙහෙන් ඉතින් බලපංකෝ එක එකව තව දාන ඉඳලා නෑනේ ඇත්තටම මං කොස්ගෙඩිය සුද්ධ කර කර හිටියේ බං අර යුද්ධෙන් නැති කඩුව කොස් කොටන්නද කියන්නේ ඒ කඩුවද කඩු කොහෙද බං අපේ ගෙදර මේ උඹලගේ දේවල් පස්සේ කතා කරගෙන ඉන්නා ගමේ කෙට්ට කෙලියක් වෙලා තියෙනවා. ඒයි අපි කොයි පැත්තටද බං දුවන්නේ දැන්? බලපංකෝ බං මේක යකෝ රටටම අහුවෙලත් මට අල්ල ගන්න බැරි වුණානේ බං. කඩේ පැත්තට වැඩි තිබ්බේ. මේ කඩේ පැත්තට වැඩි තිබ්බේ බං අර බලල් සෝමයා ගෝලයානේ බං. හැබැයි බං උන් බලල් සෝමයාට ගැව්වා කොහොමද දන්නවද? සිහිය නැති වෙන්න ගැව්වා. මචං ඒ පැත්ත සෙට් එක මට උදව් කරේ.
ඒ පැත්ත සෙට් එකක් මට උදව් කරා. ඒතර කොහමද බං උන් පැන්නේ? පැන්නේ? පැන්නේ අර බලල් සෝමයි ගෝලෙ පැල්ලලා දිව්වනේ බං. මූ පැල්ලලා දුවලා පිස්තෝලයක් අරන් ආපි ගියා අංකෝ. පිස්තෝල අරන් ඇවිල්ලා සෝමයව දීපං. සෝමයව දීපං. බලල් සෝමයි දීපං කියලා ඉල්ලුවා. ඉතින් මොනවා කරන්න බා පිස්තෝලෙත් මට රණ්ඩු වෙන්න බෑනේ මං බලල් සෝමයි දුන්නා. ඊට පස්සේ මුන් දෙන්න පැනගත්තා. අපරාදේ. හැබැයි මෙහෙමයි. හැබැයි මෙහෙමයි බං. උන් දෙන්නට වැඩි ඈතක යන්න බෑ බං මං බලල් සෝමයට ගැව්වේ කොහොමද දන්නවා 100 නැති වෙන ගහිල්ලක් ගැව්වේ මං. පාලිද? හේ මේ මොකද මොකද බං? හා? යවුලක් නෑ බං. එතකොට බං උඹේ තාත්තරේ දෙන්නම වෙඩි වැදලා කියලා තමයි මට කිව්වේ. මටයි තාත්තරයි වෙඩි වැදලා කියලා කවුද කිව්වේ මට? මේකෙක් බං ගමේ එකෙක්. ආ ගමේ එකෙක්. ආ ගමේ එකෙක් කිව්වා කාටද වෙඩි වැදුනේ කියලා නේ. යකෝ අරු පිස්තෝල අරන් දික් කරපු ගමන් සඩපඩ සඩපඩ කරලා ගමේ උන් ඔක්කොම දිව්වා. උන් කොහොමද දන්නේ කියන් කාටද වෙඩි වැදුනේ කියලා? හරි හරි හරි. උඹට දැන් ප්‍රශ්නයක් නෑනේ. හා අවුලක් නෑනේ. නෑ අවුලක් නැත්තේ නෑ බං. අවුලක් තියෙනවා. ඇයි බං යකෝ මූන් අතටම අහුවෙලා අල්ල ගන්න බැරුණා බං ඒ අවුල තියෙනවා බං මට. හරි හරි හරි. අපි දැන් කොහොම හරි උන් අල්ල ගමුකෝ. හා වරෙල්ල යන්න. වරෙල්ල. අම්මේ. ගමේ උන් දුවන පාටක් පේන්න නෑ නේද? කොහෙද බං දුගන්නේ? උන්ගේ වලලටම වෙලා ඇති. අම්මේ ඒ උනාට වෙඩි සද්ද ඇහුණ කඩේ පැත්තේ. අම්මේ අර තාත්තා එන්නේ. එයාටත් දන්නේ වෙඩි තිබ්බේ. පිස්සුද බං. තාත්තට වෙඩි තිබුණ නම් කොහොමද දුවන්නේ? ඉවරයි. ඉවරයි. අරුන් කාට හරි කොහේ හරි ඉඳලා වෙඩි තිබ්බා. ඔය කොහෙද හිටියේ? මම වාඩි වල පැනගත්තා. ඇයි තාත්තේ උන් තාත්තෝ හාගෙන හේනෝ කියලා ආරංචියක් ආවද? ඇයි මං පුතේ රජෙක් වුණා යුද්ධයක් කළාම ජයපන් බොනවනේ. මං දන්නවා උන් එන්නේ හේට කියලා. මං ටක් ගාලා දේවාලේ වහලා දෙයියෝ අංගල මෙහෙට පැනගත්තා. අම්මේ එහෙමනොත් උන් තාත්තෝ හාගෙන මෙහාට ඉද දන්නේ නැහැ. එහෙමනොත් මං උන් මරාගෙන මැරෙනවා. අම්මේ අපිට තියෙන මේ ගමන පොලිස් ආරක්ෂාව ඉල්ලන්න. කොහෙද? මං ඒක උඹලයි තාත්තට කිව්වනේ. එහෙම වුණොත් උන් පොලිසියට ගියේ උන් මරනවා කියනවනේ. මේ උඹල දන්නේ නැහනේ. උන්ට දේශපාලන සම්බන්ධකම් හිතන් තියෙනවා. ඇයි උන් චන්දිල්ලන්න දහදන්නේ? මිනිස්සු බය කරගෙන. එහෙම වුණොත් එන්නවා. උන් එකෙක් මරපු ගමන් පිටරට ගිහිල්ලා හැංගෙනවා. එම තමයි පාතාලේ. පාතාලේ වුණත් මහ පාරේ මැරුණත් අපි ඇත්ත කතා කරන්න ඕනේ. ඔහු වුණත් දන්න දෙයක් තියෙනව නම් පොලිසියට කියනවා. ඒ පාරෙන් බලා දන්නේ මාව මරා ගන්නද? ඈ? ඇයි දැන් ඔහෙ කියනවනේ උන් ඔහෙගේ යාළුවෝ කියලා. මේ මැරිය තමුන්ගේ උන් කියලා නෑ කටින් වචනයක් වැරදුනොත් යාළුවෝ කියලා බලන්නේ මරනවා. එහෙම අනක්ුණක් නැති වෙනට අපි බය වෙන්න හොඳ නෑ. මෙහෙට ඇවිල්ලා පාට් එක දැම්මොත් මම උකුණ්ඩ දෙන්නේ ඔළුව දෙබෑ වෙන්න මෝල්ගස් පාර. මේ තමුස කෙල්ල තරන් දෙන්නත් එක ගෙට බලයල්ලා. එන දෙකට මම මූණ දෙනවා. මම. ඈ ඔයි. ඈ මම මේ තමුසගේ පුරුෂ ශක්තිය දැක්කමයි. ඒ වාරි තිබිච්චාන්ත තමයි මම පුරුෂ උනේ. මගුලක් කතා ගන්න. අන්නේනවා අන්නේනවා බාප්ප අන්නේනවා අන්නේනවා දැන් මොකද කරන්නේ? උඹට කලබල වෙලා කෑ ගහන්නේ බබූරුවෝ. කෑ ගහන ගල්තු ඉන්නේ කොහමද බූරුවෝ? ඌව කිව්වේ කාටද උඹ? නෑ නෑ අර කැට පොර ගේන්න යනවා කියපු එකට දැන් මොකද කරන්නේ? මයි අපි දෙන්න මෙහෙම දෙපැත්තට වෙලා ඉඳලා එක පාට වාහනේ මැද්දට පැන්නා පැනලා උන් දෙනා අල්ලලා බස් ගත්තා. ඕ බෑ 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 අපි උ යට කරගෙන ගියොත් මොකද වෙන්නේ? ඒ වෙලාවට උන් බාර කිව්වේ ස්වර්ණ නැවුන ගහපු පාර අන්න එක මතක තියාගන්න. හරි හරි ඒ පාර මම ගහන්නම්. අන්න හරි බාප්පා බාප්පගේ නෝන ස්වර්ණ අන්න එයා ගහපු පාරක් ගහන්න. ඕ මේ වගේ වැඩකට යනකොට කසාද පවුල මතක් කරන්න එපා බය හිතෙනවනේ. මේ අපි බය නැතුව ඉස්සරහට ගිහිල්ලා පැනලා වාහනේ නවත්තලා එලියට ඇදලා ගන්න ඕන. කමු තමයි යන්න. බේකරි ගෙදර. මම අනේ බාප්පගේ බපුවට දෙන්න එපා. බාප්පගේ බපුවට දෙන්න එපා. යාගේ බපුව හොඳ නැහැ. අපරාධේ වඳුරම. මොකද්ද වඩ්ජු කියන්නේ? ඈ ඔබ මගේ බපුව හොඳ නැහැ කියන්නේ? යා කොපට දුව ගන්න බැරි වුණාද? වර අපේ ගෙට ඇවිල්ලා හංගියා. බරි හරි දෙන්න ඕනේ නැහැ. ඈ කප්පං කාරේ ඔක්කොම අල්ලලා. ඒ බැබි සිරම. ඒ කොහෙද ගොඩක් අද පාඩන්නේ? දෙපා මොකහළු කීරෙද්ද? නන්ද කියන්නේ මල්ලිගේ කවුද? නන්ද කියන්නේ මගේ